ඩොලර් හිඟය නිසා අපේ රටේ මේවන විට උද්ගත වෙති ඉන්ධන අර්බුදය තවමත් අවසන් වී නැහැ. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ සිට තෙල් පෝලිම් අඩු වෙනවා කියලයි. ඒත් තවමත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඩීසල් එක්කම භූමි තෙල් පෝලිම්ද අද දක්නට ලැබුණා. අපි තුම මොකද ලාම තෙල් අරගෙන. ඒ මොකද මේ ලාම තෙල් අරගෙන. ලාම තෙල් ගෙදරට වුණා. ගෙදරට. ඔබතුමාලට බල බල දිනා නේද? ගෑස් නැති ප්‍රශ්නේ. නෑ ඒක මේ අඩුපාඩු තියෙනවනේ රටේ තත්ත්වෙත් එක්ක. ඔව්. ඒක පියවන්න එපා. එසේම බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාද පසුගියදා ප්‍රකාශ කළේ රටේ ඩීසල් වල හිඟයක් නැති බවයි. මේ අතර ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඛනිජ තෙල් ගබඩා පරයන්තයට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා මහතා අද පෙරවරුවේ එම ධූරයේ වැඩ පාර ගනු ලැබුවා. මේ අතර රාජ්‍ය නිලධාරීන්ට මාසිකව ලබා දෙන විශේෂ ඉන්ධන දීමනා සම්පූර්ණයෙන්ම නවතා දැමීමට අදාළ චක්‍රලේඛනය රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඊයේ නිකුත් කරනු ලැබුවා. ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ට මාසිකව හිමි ඉන්ධන ලීටර 225ට අමතරව විශේෂ රාජකාරි සඳහා ගෙවනු ලබන විශේෂ ඉන්ධන දීමනා නවතා දමා තිබෙනවා. රජය මෙම තීරණය ගෙන ඇත්තේ පවතින ඉන්ධන අර්බුදය හේතු වෙනුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.